ආයුබෝවන් ක්‍රියේටිව් පොඩෝ YouTube channel ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ තියෙන තෙල් අර්බුදය. ඉතින් අපි මේ වීඩියෝ වෙන් කතා කරන්නේ තෙල් ලීටරයකින් වැඩි දුරක් ගමන් කරන්නේ එහෙම නැත්නම් වාහනේ දුවාගන්නේ කොහොමද කියලා. අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ මෝටර් රථයේ තියෙන ඉන්ධන වලින් උපරිම දුරක් ගෙවන්න ගන්න පුළුවන් පියවර පිළිබඳව. මෝටර් රථයක් ධාවනයේදී නිසි ස්ථාවර වේගයක් පවත්වා ගැනීමෙන් ඉන්ධන දහනය 125 දක්වා අඩු කරගන්න පුළුවන්. ඒ අනුව වාහනයේ ක්ෂණික වේගය වැඩි කිරීමෙන් එහෙමත් නැත්නම් කිතාක් එකවර තිරිංග තද කිරීමෙන් වලකින්න ඕනේ. ඒ වගේම ඒ ක්‍රමක්‍රමයෙන් වේගය වැඩි කිරීම ක්‍රමක්‍රමයෙන් තිරිංග තද කිරීමෙන් වේගය අඩු කිරීමට පුරුදු විය යුතුයි. අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරනකොට පැයට කිලෝමීටර් 70-80 අතර වේගයක සාමාන්‍ය මාර්ගයකදී ධාවනය කරනකොට පැයට කිලෝමීටර් 50-60 අතර වේගය පවත්වා ගන්න ඕනේ. වාහනය ධාවනය කරනකොට එක තැන තබාගෙන සිදුවීමට සිදෙන අවස්ථාවලදී ක්ලච් එක පාවිච්චි කිරීමේදී වැඩි ඉන්ධන දහනයක් සිදු වෙනවා. රථය නියුට්‍රල් කිරීම හෝ හෑන්ඩ් බ්‍රේක් යෙදීම තමයි මේ අවස්ථාවලදී සුදුසු. වාහනය ගමන් නොකරන, ඒ කියන්නේ නවත්තලා තියෙන අවස්ථාවලදී වාහනය විනාඩි 2කට වඩා නවත්වාගෙන ඉන්නා නම් ඒ අවස්ථාවලදී එන්ජිම අක්‍රිය කරන්න. තප්පර 30කට වඩා එක තැන අතර වී ඉන්න උමනා නැත්නම් එන්ජිම අක්‍රිය කරන්න එපා. ඊළඟ පියවර තමයි නිවැරදි ගියරේ වාහන පදවෙන්නේ. හැම වෙලාවෙම පළවෙනි ගියරේ වාහනය පදවීම ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම නිවැරදි මොහොතාවාම ගියර් මාරු කරන්න. ඉහළ ගියරේක පදවීමේදී ඉන්ධන දහනය අඩු වෙනවා. නියමිත ටයර් පීඩනය එහෙමත් නැත්නම් ටයර් ප්‍රෙෂර් ඇද්දයි පරීක්ෂා කරන්න. ටයරේ පීඩනය නිස්සස තබා ගැනීම 3/5 අතර ප්‍රමාණය මෝටර් රථයේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරනවා. නයිට්‍රජන් වායුව පිරවූ ටයර්වල පීඩනය ඒකාකාරීව දිගු කාලයක් පවතිනවා. නයිට්‍රජන් වාතය පිරවූ ටයර් හොඳින් පොළොවට ස්පර්ශව පවතීම නිසා ඉන්ධන කාර්යක්ෂමතාවේ ඉහළ නගිනවා. ඒ නිසා වාහන ටයර් වලට හුලම් පිරවීමේදී නයිට්‍රජන් වායුව යොදා ගැනීම වඩාත් කාර්යක්ෂමයි. වාහනයක බඩු රැගෙන යාමේදී නිවැරදි ක්‍රම අනුගමනය කරන්න. හැකි සෑම විටම සූට්කේස් ඇතුළු සියලුම ගමන් මාළු පිටුපසින්, ඒ කියන්නේ රථයේ බූට් එක තුළ තබන්න. සෑම විටම අනවශ්‍ය භාණ්ඩ ඉවත් කරලා අවම් බලක් රැගෙන යාමෙන් වාහනේ ඉන්ධන දහනය අඩු කරගන්න පුළුවන්. ඔයාලගේ වාහනේ AC පාවිච්චිය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. AC අවශ්‍ය නැති අවස්ථාවලදී ඒ ඔෆ් කිරීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම නියමිත කාලයට වාහනේ සර්විස් කරගන්න අවශ්‍යයි. පිරිසිදු තෙල්, අවහිර වූ ෆිල්ටර්, මෝටර් රථයේ ඉන්ධන පිරිමැස්ම බොහෝ සෙයින් අඩු කරනවා. නියමිත කාලය හෝ දුර ප්‍රමාණය ඉක්මවීමට පෙර ලිහිසි තෙල් මාරු කරගන්න ඕන. උසස් තත්ත්වයෙන් යුතු ලිහිසි තෙල් මේ සඳහා යොදා ගැනීමෙන්ද වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. නියමිත කාලයට වීල් ඇලයින්මන්ට් කරගන්න ඕනේ. 10%කින් පමණ මෝටර් රථයේ ඉන්ධන පරිභෝජනය මේ නිසා අඩු කරගන්න පුළුවන්. වාහනේ එන්ජිම නියමිත කාලයට වඩා ටියුන් අප් එහෙමත් නැත්නම් සුසර කරගන්න ඕනේ. එයිනුත් 4%කින් පමණ
ඉන්ධන පිරිමැස්ම ඉහළ නංවනවා. ක්‍රූස් කන්ට්‍රෝල් එහෙමත් නැත්නම් වාහනය වේගය අඩුවීමකින් තොරව සහ වේගය වැඩිවීමකින් තොරව ස්ථාවර වේගයකින් ගමන් කිරීමට ක්‍රූස් කන්ට්‍රෝල් භාවිතා කරනවා. අධිවේගී මාර්ගයකදී හෝ බොහෝ නැවතුම් නැති ගමනකදී සිටින විට ක්‍රූස් කන්ට්‍රෝල් භාවිතා කිරීමෙන් ස්ථාවර වේගය තුලින් ඉන්ධන දහනය අඩු කරගන්න පුළුවන්. RPM එක සම්බන්ධ සැලකිලිමත් වෙන්න ඕනේ. හැකි සෑම විටම RPM මගේ 2.5ට අඩුවෙන් තබා ගන්න උත්සාහ කරන්න. අඩු ගියර් වල යන විට RPM එක වැඩි අගයක් ගන්නවා. එවිට තෙල් පිච්චෙනවා වැඩි. ඒ නිසා RPM එක 2.5ට අඩුවෙන් තබා ගැනීම ඉන්ධනවල කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. තම තමන්ගේ ගමන් බිම නිසි ලෙස සැලසුම් කර ගැනීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම කරගන්න පුළුවන්. අනවශ්‍ය ගමන් බිමන් අඩු කිරීම හා පයින් යා හැකි ගමන් සඳහා වාහන යොදා ගන්න එපා. හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න උත්සාහ කරන්න. කාර්යබහුල වේලාවන් මගහැරීමෙන් වාහන තදබදයේ හේතුවෙන් සිදුවන ඉන්ධන දහනය අවම කරගන්න පුළුවන්. වාහනයට තෙල් ගහන එක උදෙන්ම කරගන්න. උදේම තෙල් වල ඝනත්වය වැඩි නිසා සාපේක්ෂව වැඩි තෙල් ප්‍රමාණයක් ලැබෙනවා. තෙල් ගහන එක උදේම කරගන්න. උදේම තෙල් වල ඝනත්වය වැඩි නිසා සාපේක්ෂව වැඩි තෙල් ප්‍රමාණයක් ලැබෙනවා. උදේ වරුවේ තෙල් ටැංකියේ කැළඹිලි ගතිය අඩු නිසා අපද්‍රව්‍ය රොළු තියෙන්නේ ටැංකිය පතුලේ තැන්පත් වෙලා. ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරන ද්‍රාවණ භාවිතා කරන්න පුළුවන්. ඊට උදාහරණ ලෙස ෆුවල් ඇඩිටිව්ස්, ඔක්ටේන් බූස්ටර්ස් භාවිතා කරන්න පුළුවන්. මේ වීඩියෝ නැරඹු ඔයාලට ස්තුතියි. ඔයාලා තාමත් ක්‍රියේටිව් පොඩෝ YouTube channel subscribe කරේ නැත්නම් දැන් subscribe කරන්න මතක් කරන්න.